අද අපි සියලු දෙනාම මේ කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික මතුගම ආසනයේ අපි රැස් වෙලා ජනාධිපති මැතිවරණය වෙනුවෙන් තව මාස 3ක කාලයක් වගේ තියෙන අවස්ථාවක අද අපි මේ රටට පණිවිඩයක් දෙන්න තමුන්නාන්සලා සියලු දෙනාම ඉතාම මේ ධාරානුපාතික වර්ෂාවේ සැලෙන්නේ නැතුව අද සියලු දෙනාම ඇවිල්ලා ඉන්නවා. අපි සියලු දෙනාම දන්නවා ජනාධිපති මැතිවරණය පවත්වන්න ඕනේ. ඒ මැතිවරණය කල් දාන්න බෑ. ඒ මැතිවරණය අවුරුදු 5කට අනිවාර්යෙන්ම ජනාධිපතිවරයාගේ කාලය ඉවර වෙනවයි කියන එකත් අපි දන්නවා. නමුත් මැතිවරණයට මුහුණ දෙන්න බයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොයෙකුත් කුමන්ත්‍රණ මගින් විවස්ථාවේ ඉඩකඩ තියෙනවද කියලා කාලෙන් කාලෙට විටින් විට එයා හොයා බලාගෙන ඉන්නවා. අපි ගිය සතියේ දැක්කා ඒ වගේ එයාගේ නියෝජිතෙක්ව දාලා ජනාධිපතිවරයාගේ කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රශ්න කරලා මේ මැතිවරණය කල් දාගන්න පුළුවන්ද කියලා එයා උත්සාහ කළා. නමුත් අපි දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණය ඒක ප්‍රතික්ෂේප කරලා ඒක දාපු පුද්ගලයාට අවවාද කළා. අවවාද කරලා දඩයක් එක්ක ඔහුට දඩයකුත් ගහුවා ලක්ෂයක. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා තව නීතිඥවරයෙක් දාලා තියෙනවා. එයා කියනවා 19 වෙනි සංශෝධනය ජනමත විචාරණයක් ඕනේ. ඒකට ජනමත විචාරණයක් තිබෙන්නේ නැහැයි කියලා එයා කියනවා. සහෝදර වරුණේ අම්මේ තාත්තේ එදා 2015 අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව බලයට ගේනකොට අපි පැහැදිලිව කිව්වා ජනමාධිපතිවරයාගේ කාලය අවුරුදු 6 ඉඳන් අවුරුදු 5කට අපි අඩු කරනවායි කියලා අපි පණිවිඩයක් දුන්නා. අන්න ඒ පණිවිඩයත් එක්ක තමයි එදා මේ රටේ ජනතාව ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ කියන එක අපි මතක් කරගන්න ඕනේ. ඒ හින්දා 19 වෙනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. 19 වෙනි සංශෝධනයට එදා මැතිවරණ ජනාධිපති මැතිවරණයේදී ඒ ජයග්‍රහණයත් එක්ක ජනතාව එදා ඡන්දය දුන්නේ අවුරුදු 6ක අවුරුදු 5 කරන්න කියන එක අපි මතක් කරගන්න ඕනේ. ඒ හින්දා වික්‍රමසිංහ මහත්තයා බලනවා විටින් විට එක එක කුමන්ත්‍රණ දාලා එයාගේ බලල්ලක් දාලා මැතිවරණේ කල් දාගෙන තව අවුරුද්දක් යට යන්න පුළුවන්ද කියලා. සහෝදර වරුණි මතක තියාගන්න අපි එදා 2019 සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉඳගෙන කිව්වා මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ නම් මේ රට ගොඩනගන්න ඕනේ නම් මේ රට සංවර්ධනය කරන්න ඕනේ නම් එදා අපි සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉඳන් කියපු ආර්ථික දැක්ම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි කිව්වා. නමුත් අපි කියපු දේවල් ලැබුවේ නැහැ. මේ රටේ බහුතර ජනතාවක් එදා මේ රටේ රට හදන්න ජාතික ආරක්ෂාව ජාතිය ආරක්ෂා කරගන්න කියලා ගෝඨාභයව බලයට ගෙනල්ලා අවුරුදු 2කමාරක් යනකොට මේ රට අද නන්නතර කරලා තියෙනවා. අද අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අද රජයේ සේවකයෝ පාරට බෑලා 10,000ක් පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. අද ආස්වාස්ම නැතුව සමෘද්ධියක දෙන්න කියලා උද්ඝෝෂණය කරනවා. අද විශ්‍රාම වැටුම මදී කියලා විශ්‍රාම වැටුම් ලාභයෙන් අද උද්ඝෝෂණය කරනවා. රනිල් වික්‍රමසිංහ ඉඳන් කියනවා ඒවා වැඩි කරන්න ඕනේ නම් වැට් එක 118 ඉඳන් 121ක් කරන්න ඕනේ කියලා ජනාධිපතිවරයා කියනවා. අම්මේ තාත්තේ මතක තියාගන්න මේ රටේ වැට් ගෙවපු නැති අය ඉන්නවා. 2023 වැට් එක ගෙවපු නැති අය ඉන්නවා. රුපියල් බිලියන 978ක් ඉන්නවා වැට් එක ගෙවලා නැහැ. ඒ ගෙවන්න ඕනේ ප්‍රමාණය ආදායම් බදු ගෙවලා නැහැ. රුපියල් බිලියන 1860ක් තියෙනවා ආදායම් බදු ගෙවලා නැහැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ විශාල ව්‍යාපාරිකයන්ට ජනාධිපතිතුමාගේ හිතවතුන්ට කැබිනට් ඇමතිවරුන්ගේ හිතවතුන්ට බදු සාන දීලා තියෙනවා. රුපියල් බිලියන 972ක් බදු සාන දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ ආණ්ඩුවට ඇති කරගන්න ඕන ආදායම ලැබෙන්න ඕන ආදායම රුපියල් බිලියන 2716ක් ගෙවන්න ඕනේ තියෙනවා. ඒව තවම ගෙවලා නැහැ.